අයිබෝවන් හරිතේ හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත. කෘෂි නිෂ්පාදන ඵලදායි ලෙස වැඩි කරගන්නේ කොහොමද? අද අභියෝගය ඒ ගැනයි. ගාලු මුදොර ඇතුළු තන තන දමා ගිය වාහන පිළිබඳව අපද පසුගිය දින කිහිපය තුළ වාර්තා කළා. මෙම සුපිරි වාහන භාවිතය ඉන්ධන වැය වෙන ප්‍රමාණයන් හා නඩත්තු වියදම් පිළිබඳව ජනතාව සිය විරෝධය පළ කරනවා. පසුගිය දිනවල ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය කාගේත් වැඩි අවධානයට යොමු වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි ගාලු මුවදොර පරිශ්‍රයේ වාහන රැසක් ගාල් කර තැබීම සමග ඇති වූ සමාජ කතිකාව නිසයි. ජනාධිපති ලේකම් කාර්යාලය අසන්නේ නවතා තිබූ වාහන සියල්ලම පහේ අධි සුඛෝපභෝගී වාහන. පසුගියදා ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 833ක් සම්බන්ධව ලේඛන පවතින බවයි. ඉන් වාහන 29ක් 2022 වසර වන විටත් අතුරුදන් ව ඇති බවයි ඔහු එහිදී අනාවරණය කළේ. එලෙස අතුරුදන් වූ වාහනවලට සිදුවේ කුමක්ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක්. ගාලු මුවදොර පිටිය හැරුණු විට කොළඹ තවත් ස්ථාන කිහිපයකම පසුගිය දින කිහිපෙම රජයේ වාහන නවතා තිබූ ආකාරය අපට දැකගත හැකි වුණා. මේ අතර වාරේ රාජ්‍ය ආයතන රැසක අතුරුදන් හා අස්ථානගත ව ඇති වාහන 4000කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව විශේෂ විගණනයක් ආරම්භ කර ඇති බවටත් ඊයේ තොරතුරු වාර්තා වුණා. මේ අවභාවිත වන්නේ අස්ථානගත වන්නේ නිකම්ම නිකං වාහන නෙවෙයි, මේ අපේ රටේ ජනතාවගේ ධනය. රටේ ප්‍රවේශිකද බලාපොරොත්තු වෙනවා මේ ගාල් කරලා තියෙන වාහන ටික. මම හිතන්නේ වෙන්දේසි කරලා ඒ මුදල් මහ භාණ්ඩාගාර ලබා දෙන එක නැත්තම් නැවත වතාවක් මේ ලේකම්වරුටයි ලේකම්වරු ගෙවල්ලායටයි මේ වාහන ටික බෙදා දුන්නොත් මම හිතන්නේ මේ රටේ ආදරය කරන මිනිස්සු විදියට මිනිස්සු බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන එකක් නැහැ. මේ රටේ නාස්තිය, දූෂණය, වංචාව නතර ගන්න තමයි මේ රටේ මිනිස්සු ඡන්ද පාවිච්චි කරේ. එමනම් අපි නව ජනමිතුමා ඉල්ලා සිටිනවා මෙන්න මේ ගෝල් ෆේස් පිට්ටනිය තුළ ගාල් කරන වාහන මේ සියලුම දේ මුදල් කරලා ඒ මුදල් මහ භාණ්ඩාගාර තැන්පත් කරලා මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් යොදවන්න කියලා ගෞරවණීයමක් කරන මිස. ඇත්තටම මේ වෙනකොට මේ ජනාධිපතිතුමා කරගෙන යන වැඩ පිළිවෙල පිළිබඳ ඡන්ද දීපු නොදීපු මේ රටේ සියලුම ජනතාව ගොඩක් කැමැත්තෙන් ලොකු පැසඳුමකින් ඉන්නවා. මේ ගෝල් පේස් එකට මේ ගොඩ ගහලා තියෙන දේශපාලුව මේ පාවිච්චි කරපු මෙන්න මේ වාහන අපරාධේ තවත් අවුවට කරවෙලා විනාශ වෙලා යන්න ඉඩ දෙන්නේ නැතුව හැකි ඉක්මනට මේවා අලෙවි කරලා මුදල් කරලා ඒවා මහා භාණ්ඩාගාරට සල්ලි අරගෙන රටේ ජනතාවට දෙන්න පුළුවන් හැකි ඉක්මනින් දෙන්න පුළුවන් සහනයක් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමාට අපි යෝජනා කරනවා. ඕල් පේජ් පිට්ටනියේ තියෙන වාහන ටික ඉක්මනින්ම වෙන්දේසි කරලා එම මුදල් ජනතාවට සහනයක් වශයෙන් සලසා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ වාහනවලට අරන් තියෙන්නේ. මේවා අවභාවිතා කිරීම ඉතාම වැරදි වැඩක්. ලොකු පෙට්‍රල් ප්‍රමාණයක් යනවනේ. මං හිතන්නේ අපිට ඉස්සරහට දරන්න බොහොම අමාරු නිසා ඒවා විකුණලා ඒවල ලැබෙන සල්ලි වලින් රටේ ආර්ථිකය නියදවුවොත් හොඳයි කියලායි මම අදහස් කරන්නේ. දුප්පා මිනිස්සු කොච්චර ඉන්නවද, මේ මිනිස්සුන එදා වේල කන්න බැරුව මේ ඉහළ පැලේ මිනිස්සු මහ විශාල සරසප්ප සම්පත් විතර දෙන්නේ පොඩි මිනිහගේ සල්ලි වලින්නේ. ඊළඟට එන අයටත් මෙච්චර හොඳ වාහන දෙන්න හොඳයි. සාමාන්‍ය වාහනයක් දීලා තමුන්ගේ රාජකාරිය කරන්න කියලා කිව්වනම් හොඳයි. මොකද හේතුව රාජකාරිය කරනකොට ලොකු වාහනේ ගියත් පොඩි වාහනේ ගියත් රාජකාරියනේ. ලීටරේට මේ කිලෝමීටර 3-4ක් යන ඒ වගේ වාහන අවශ්‍ය නැහැ රාජ්‍ය නිලධාරියට. අපේ යන්නෙට පුළුවන් පහසුකම් තියෙන වාහනයක් රාජ්‍ය නිලධාරියෙකුට ලබා දීම ඉතාම සුදුසුයි. දැන් මේ වාහන අරගෙන ආයි රජයේම අත්‍යවශ්‍ය වලට මේ වාහන දෙන්න හදන. දුන්නාම දැන් අපි මේ වගේම තමයි. මොකද දැන් දැනුත් තෙල් ගහන්නේ අපි. මේ වාහන දුන්නා මෙයාටත් අපි තමයි තෙල් ගහන්න වෙන්නේ. මම මගේ අදහසක් මේක. ඔය වාහන හොම්ම රටකට වෙන්දේසි කරලා අරගෙන ඩොලර් ටිකක් ලංකාවට අරගෙන සාමාන්‍ය තත්ත්ව වාහන තෙල් වැඩ කරන ඉලෙක්ට්‍රික් වාහන තියෙන අලුත් හොඳ වාහන තියෙන ඒ නවීන පන්නේ වාහන ටික කරන් දුන්නා නම් උදේකද මගේ අදහස. තේන මාල්ලක්ියෝ කියන්නේ මාරම විහිළුවක්. ඇත්තටම මේ වාහනත් එක්ක මාර තරහක් මට නම් එන්නේ. ඇත්තටම දැක්කා ඕ ඇත්තටම එක්ක විගුල්ලා වෙන්දේති කරලා හරි ගමන් නැහැ. බහබැංකුවේ සල්ලි ටික අරගෙන මිනිස්සුන්ට මේ දුප්පත් මිනිස්සුන්ට සහන සලස්සන තෙල් ලීටරයක් ගහන්න ගියපම අපිට පට්ට දුකක් විඳින්න ඕනේ. වාහනයකට ටයරයක් දාගන්න අපි දුක් විඳිනවා. මේ බදු ගෙවනවා ඉවරකොත් නැහැ. නමුත් ඉතින් මේ මිනිස්සු මේ වාහන කියලා පට්ට විදියටනේ පතුරු ගහන්නේ. වාහන ඕනේ. නමුත් මේ V8 අනම්මනම් ගේන්න කියලා නැහැ නේද? රජේ වාහන කියන්නේ වැඩක් කරන්න පුළුවන් ඒ වගේ නෝ. වාහන ගෙනල්ලා මේක ඇතුලේ නිදා නෙමෙයිනේ. මොണ്ട මේ වාහන ඕනේ. මේ වාහන ඩොලර් වලට අලෙවි කරලා ඩොලර් උපයන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මේ වාහන ඩොලර් වලින් මිලදී ගන්න පුළුවන් ක්‍රමයක් හදන්න කියලා අපි යෝජනා කර සිටිනවා.
රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට කෘෂි ආර්ථිකය දියුණු කිරීම වත්මන් පාලනය හමුවේ ඇති අභියෝගයක්. පරදායි ලෙස කෘෂි නිෂ්පාදන වැඩි කරගන්නේ කෙසේද? අද අභියෝගය ඒ ගැනයි. මේ පිළිබඳව අදහස් දක්වන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාර්බේ. අභියෝග රටේ ආර්ථිකයේ ස්ථාවරව පවත්වාගෙන යාමට නම් කෘෂි කර්මාන්තයේ නගා සිටුවීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. මෑත කාලීනව අපේ රටේ පාලකයන් දුරදිග බලන්නේ නැතුව කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් ගත් තීන්දුව తీරන අපේ රට අගාධයට ඇද දැමූ බව රහසක් නොවේ. රටක ආහාර සුරක්ෂිතතාව රඳා පවතින්නේ කෘෂි කර්මාන්තය මත බව පාලකයන්ට අමතක වුණොත් ඒක බලපාන්නේ රටේ සමස්ත ආර්ථිකයටයි. මහ පෙරකුම්බා රජ දවස පෙරදිග ධාන්‍යාගාරයේ ලෙස හැඳින් වූ අපේ රට අද වන විට සහල් පවා පිට රටින් ආනයනය කරනවා. අපට ඇත්තෙන්ම වැරදුනේ කොතනද? ඒ ඓතිහාසික වැරදි නිවැරදි කරගනිමින් කෘෂි ආර්ථිකයකට මුලපිරීම වත්මන් පාලන තන්ත්‍රය හමුවේ ඇති අභියෝගයක්. එම අභියෝගය ජය ගැනීමට නවමු කෘෂි ආර්ථිකයකට අප මුලපිරිය යුත්තේ කෙසේද? මේ ඒ ගැන අදහස් පළ කරන පෙරදිනේ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ. අපි අවශ්‍ය කරන ගුණාත්මයෙන් යුතු වැඩි අස්වැන්නක් දෙන බීජ කොහොමද අපි නිපදවා ගන්නෙ? ඒ ගැන දැනටමත් කටයුතු කරගෙන තිබ්බට ඉදිරියට මොන මාර්ගයක මොන දැක්මකින් යුතුද අපිට යා යුතු වන්නේ? අපිට අවශ්‍ය කරන යෙදවුම් බොහොමයක් රසායනික පොහොර වගේම අනිකුත් යෙදවුම් අපි ආනයනය කරනවා. ඒවා ආනයනය නවත්තනවා වෙනුවට අපි හැකිතරම් දුරට ආදේශකයන් හඳුනාගන්නේ කොහොමද? ඒ සඳහා පර්යේෂණ දත්ත කරා යොමු වෙන්නේ කොහොමද? ඒ සඳහා ආයෝජන ගෙනෙන්නේ කොහොමද කියන දේ ගැන අපි වැඩිමනත් හිතවිය යුතු වෙනවා. ඒ වගේම ජලය ඉතා පරිස්සමින් පරිහරණය කළ යුතු අවියක් අප සතුව තිබෙනවා. ඒ වගේම යන්ත්‍රෝපකරණ අමතක කරන්න එපා. ශ්‍රී ලංකාව කාර්මීකරණය කියන කොටස වෙන ගමන්ම කෘෂි ආර්ථිකයත් යන්ත්‍රෝපකරණ භාවිතා කරලා නවීකරණයකට යොමු වෙච්ච රටක්. එතනින් පටන් අරගෙන එතනින් එහාට අපි කළ යුත්තේ මොනවද? ඒ වගේම අපි මෑත කාලයක් වෙනතුරු ඉන්ධන දැක්කේ නැහැනේ අවශ්‍ය යෙදුමක් හැටියට. නමුත් අද ඉන්ධන පවා යෙදුමක් හැටියට අපිට සලකන්නට වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ යන්ත්‍රෝපකරණ භාවිතා කරලා කෘෂි කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩි වන ආකාරයට, ඵලදායිතාවය වැඩි වන ආකාරයට කෙරෙන්නා වූ කටයුතු හින්දා මෙන්න මේ කාර්යා ගැන සමස්තයක් ලෙස ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදනය නිවැරදි ආකාරයට දැක්මතින් යුතුව නිෂ්පාදකතාවය වගේම සමස්ත නිෂ්පාදනයත් වැඩි කරගෙන අපේ අවශ්‍යතාවයන් හැකිතා දුරට සපුරාලන්නට. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.